හොඳයි අද දවසේදී අපේ මැදිරියට ආපු අමුත්තෝ දෙන්නේ අපි හැමෝටම කලින් ඔවුන් පුංචි ක්‍රියාකාරකමක් කරනවා මේ ක්‍රියාකාරකම අපේ පාඩමට බොහොම සම්බන්ධයි මේ කරන්නේ මොකක්ද කියලා මුලින්ම අපි අද ඇවිල්ලා ඉන්න ශනිල්කත් ඒ වගේම දිලීපගෙනුත් අහලා දැනගනිමු ඔව් අපිට අපේ ඉස්කෝලේ විද්‍යාර්ථී ටීචර් කිව්වා මේ වගේ එක සමාන බෝල තුනක් අරගෙන එකට එකකට වාතයයි අනිත් එකට ජලයයි අනිත් එකට වැලි පුරවලා මේ වගේ ජල බඳුන් තුනකට දාලා වෙනදේ මොකක්ද කියලා බලාගෙන ඒක ලියාගෙන ඉන්න කියලා ඒ වගේම ඒවලට හේතුත් හොයාගෙන ඉන්න කියලා අපිට කිව්වා. ඉතින් අපි ඒක තමයි මේ කරන්නේ. හොඳයි. දැන් එහෙමනම් මේ පරීක්ෂණයේ මම හිතන්නේ හොඳ නිරීක්ෂණ ටිකකුත් ඔයගලන්ට දකින්න ලැබුණා නේද? ඒවට තියෙන වෙනස්කම් වෙනස් වෙනස් වූ නිරීක්ෂණ තිබෙනවා. ඉතින් මේවට හේතු මොනවද කියලාත් ඔවුන් දැනගන්නට කැමැත්තෙන් නැති. ඒ වගේම තමයි අද දවසේදී අපිත් එක්ක එකතුලා ඉන්න ඔබත් අපස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන නිසා ඒ අයත් බලාගෙන ඇති. අපි අද මොනවද ඔබට කියලා දෙන්නේ කියලා. එහෙමනම් දැන් මොනවද අපි මේ දැකපු නිරීක්ෂණ කියලා මුලින්ම සඳහන් කරමු. ඊට පස්සේ අපි අපේ පාඩමට යමු. ඔව් ඕගලන්ට පේන ඇති මේ වැලි පුරවපු බෝලේ තියෙන්නේ. ඒක ජලයේ ගිල්ලුවාම ඒක යටටම කිඳා බහිනවා. ඊළඟට ජලයේ පුරවපු බෝලේ ජලයේ තුල ගිලී පා වෙනවා. ඊළඟට වාතයේ පුරවපු බෝලේ ජලයේ මත පා වෙනවා. ඉතින් දැන් අපිට ඕනේ මේ වෙනස් වීම වලට හේතු හොයාගන්න. හොඳයි එහෙමනම් මං හිතන්නේ මේ පාඩම අපිට කියලා දෙන්නට අනිවාර්යයෙන්ම අපේ ආදරණීය ගුරුවරුන් සූදානම් ඉන්නවා අද දවසේදීත් ආදරණීය ගුරු දෙපළක් අපත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රවීණ විද්‍යාචාරිණී වසන්තා මානෙල් ගුරුතුමියත් ඒ වගේම කොළඹ මහා නම විද්‍යාලයේ විද්‍යාචාර්යවරයා දුමින්ද රත්නායක ගුරු මහත්මයාත් අපි ඔබ දෙදෙනා බොහොම ආදරෙන් පිළිගන්නවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව උඩුකුරු තෙරපුම ඉතින් මේ මාතෘකාව ඔස්සේ කෙරෙන මූලික ක්‍රියාකාරකමකට තමයි මුලින්ම අපි අවධානය යොමු කළේ. එහෙමනම් දැන් මේ ඔවුන් දුටුව ඔවුන් නිරීක්ෂණය කළ දේවල් වලට හේතු මොනවද කියලා ඒ වෙනස්කම් වලට හේතු මොනවද කියලා අපි වසන්තා මානේ ගුරුතුමගෙන් මුලින්ම දැනගනිමු. ඔව්. දැන් මේ පුතාලට තියෙන ගැටලුව තමයි මේ වැලි පුරවපු බෝලේ ජලයේ පතුලටම ගිලිනවා. එතකොට ජලයේ පුරවපු බෝලය මැද පාවෙනවා වතුරේ ගිලිලා පාවෙනවා. නමුත් අර වාතයේ පුරවපු බෝලේ උඩ පාවෙනවා. එතකොට දැන් මේ ඇයි මෙහිම තුන් ආකාරයකට නිරීක්ෂණ ලැබුණේ කියන හේතුව තමයි ඒකෙන් උඩ දැනගන්නට ඕන කරන්නේ. දැන් මං කැමතියි එක පාරටම මේ දරුවන්ට අපේ පාසල් දරුවන්ට අපි එක පාරටම හේතුව කියන්නේ. එහෙම අපි බලෙන් විෂය කරුණු ඔලුවට දාන්නේ. මොකද අපි විද්‍යා විෂයේදී හැමදේම පරීක්ෂණ ඇසුරෙන් හේතු ගන්නට තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා මං කැමතියි මේ පුතාලට මේකට හේතුව විස්තර කරන්නත් තව පුංචි ක්‍රියාකාරකමක්ම යොදාගෙන ඒගොල්ලන්ටම මේක අවබෝධ වෙන්න ඉඩ අරින්න. මම හිතන්නේ ඒකට අපිට මේ පුතාලා කැමති වෙයි එහෙම කරනවාට. ඔව්. හොඳයි. එහෙනම් දැන් අපිට ඕගලන්ට පුළුවන් මම කියන පුංචි පරීක්ෂණය අපිට කරන්න. ඒකට මඟ පෙන්වන්න ඕගලන්ට දැන් දුමින්ද සර්ුත් ඒකට උදව් වෙයි. ඔව්. හොඳයි වසන්ත මිස්. එහෙමනම් මම මේ පුතාලට උදව් වෙන්නම් මේ පරීක්ෂණය කරන්න කොහොමද කියලා. ගන්න පුතේ බලන්න දුන්තරාදිය. හරි. ඔව් දුන්තරාදිය අරගෙන ඒක ස්කන්ධ දෙල්ල ගන්න බලන්න. හරි. දැන් ස්කන්ධ දෙල්ලගෙන දැන් පුතා මං කියන්නත් ඉස්සෙල්ලා ඒක කිරලා බලනවා. කීයද? එතකොට ඒක ස්කන්ධය. නිව්ටන් 3යි. ආ නිව්ටන් 3යි. හරි. හොඳයි. එහෙනම් දැන් එහෙනම් ඔය වාතයේදී එල්ලුවර පස්සේ අපිට බලනවා නිව්ටන් 3ක බරක් තියෙනවා කියලා ස්කන්ධෙට. දැන් හිමින් ඒක ගිල්වන්න බලන්න ජලබාධනේ පුතේ. හරි. දැන් බලන්න පුතේ දිලිප පුතේ කීයද ඒක පාටංක කියලා? නිව්ටන් 2.2. ඔක පුතේ පොඩ්ඩක් පතුලේ නොගෑවෙන්න ටිකක් ආන්න එහෙම උඩට උස්සගෙන බලන්න. නිව්ටන් 2.2. ඔව් නිව්ටන් 2.2. එහෙමනම් දැන් පුතේ ඔයගොල්ලෝ දැක්කා වස්තුව වාතයේදී එල්ලෙනකොට නිව්ටන් 3ක බරක් තිබ්බා. වස්තුව ජලයේ ගිල්ලනකොට නිව්ටන් 2.2 දක්වා ඒක අඩු වුණා. දැන් ඊට පස්සේ අපි බලමු එහෙමනම් මේකට හේතුව කුමක්ද කියලා. හොඳයි මම හිතන්නේ බරේ වෙනසක් පැහැදිලිවම තිබෙනවා. ඒ නිසා ඒ නිසා එයට හේතුව මොකක්ද කියලා අපි වසන්තම් ගුරුතුමියගෙන් දැන් දැනගනිමු. ඔව්. දැන් මේ දරුවන් කරපු ක්‍රියාකාරකම අපි තව ටිකක් පැහැදිලි කරගන්න බලමු. දැන් ඒකට හේතු මම හිතන්නේ ඔබට මේකට සහාය වෙන්න තිරේත් ඔබට රූප රාමු පෙන්වයි. දැන් ඉස්සෙල්ලම කලේ මේ පුතාලා මේ වස්තුව වාතයේදී බර කෙරුවා. දැන් අපි බර කිරපු නිසා බර කියන්නේ බලයක්. ඒ නිසා අපි ඒක නිව්ටන් වලින් මනිනවා. ඔගොල්ලෝ දන්නවා අපි ස්කන්ධය මනිනවා නම් අපි මනින්නේ ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ ඒකක වලින්. අපි මෙතන මැන්නේ බර. ඒතර වස්තුවේ බර මනින්න අපි නිව්ටන් දුරුතරාදියක් තමයි යොදාගත්තේ. දැන් ඒගොල්ලන්ට ලැබුණ පාඨාංකය තමයි 3.10 නිව්ටන් 3ක පාඨාංකයක් ලැබුණා කියලා කිව්වා. එහෙම නේද පුතේ? නිව්ටන් 3ක පාඨාංකයක්. එතකොට දැන් අපි බලමු රූප රාමු වලින් තිරයේ මේක පැහැදිලිව දැක බලා ගන්නට. දැන් වාතයේදී යම් කිසි වස්තුවක මේ විදිහට බර කිරපුවාම
අපි ඒකට කියන්නේ සත්‍ය බර. මොකද ඒක තමයි අපි සාමාන්‍යයෙන් වස්තුවක හැබෑ බර හැටියට අඳුරන්නේ. දැන් එතන ඕගොල්ලන්ට පේනවා නිව්ටන් තුනක් ලැබුණා. දැන් ඊට පස්සේ දැන් නිව්ටන් තුනක බර පෙන්වනකොට මේ දුරුතරාදී ඕගොල්ලන්ට පේනවා මේ දර්ශකයේ පල්ලයට ගමන් කළා. දැන් ඊළඟට මේ පුතාලා මේක ජල බඳුනක් තුල ගිල්ලුවා. අපි බලමු ඒ අවස්ථාවේ මේ කොහොමද මේ පාටාංග වෙනස් වෙන්නේ කියලා මේ තිරේ. ඔව්. දැන් ඔබට පේනවා අර නිව්ටන් තුනක් වාතයේදී පෙන්වපු එහෙම නැත්නම් සත්‍ය බර නිව්ටන් තුනක් පෙන්වපු වස්තුව ජලයට ගිල්ලවපුවාම අපිට පෙන්වන්නේ නිව්ටන් 2.2. එතකොට නිව්ටන් 2.2ක් වෙනකොට දැන් මේ තරාදියේ දර්ශකයේ ගමන් කරන්නට ඕනේ ඉහළට. මේ දර්ශකයේ ඉහළට ගමන් කරන්න ඕනේ. එහෙමනම් මෙතන සිද්ධ වෙන්නේ චලිතයක්. මේ පුතාලට තේරෙනවා ඇති මෙතන සිද්ධ වෙන්නේ චලිතයක්. දැන් චලිතයක් සිද්ධ වෙන්නේ බලයක් නැතුව. දැන් එහෙමනම් මේ ඔබට මේ තිරේ පේන මේ දෙවෙනි රූපයේ මේ ජලය තුලදී මේ වස්තුව ගිල්ලපුවාම නිව්ටන් දුරුතරාදියේ පාටාංකය තුන පාටාංකයේ ඉඳලා 2.2 දක්වා ඉහළට ගියේ මොන බලයක් නිසා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? වස්තුවට ඇතුලින් තියෙන ජලයනේ. ඒ නිසා ජලෙන් ඒ බලය දුන්න කියලා තමයි අපි හිතන්නේ. අන්න හරි. දැන් ඇත්තටම දැන් මම හිතන්නේ පුතාලටම තේරුණා මෙතනදී ජලයෙන් තමයි මේ බලය දෙන්න ඕනේ. මොකද වස්තුව ස්පර්ශ වෙන්නේ ජලය සමග. එහෙමනම් ජලයෙන් තමයි මේ ඉහළට බලයක් ඇති කළේ. මෙන්න මේ විදිහට ජලයෙන් යෙදෙන බලය අපි කියනවා මේකට උඩුකුරු තෙරපුම් බලය කියලා. මෙන්න මේ උඩුකුරු තෙරපුම් බලවල ඇති කරන වෙනස. දැන් වස්තුවක් මත බල ක්‍රියා කරනකොට වස්තුවේ බරක් පහලට ක්‍රියා කරනවා. ඒ වගේම මේ වස්තුව පවතින මාධ්‍යයේ අපි හිතමු තරලය වාතාංශ හෝ ජලාංශ ඒ තරලය විසිනුත් ඉහළට බලයක් යොදනවා. මේ බල දෙකේ යම්කිසි සම්ප්‍රයුක්තයක ප්‍රතිඵලයක් විදිහට තමයි වස්තුවක් මේ තරලයක් තුල කොයිතරම් ගිලෙනවද කොයිතරම් මැද හරියක පාවෙනවද උඩට මේනවද කියන දේ තීරණය වෙන්නේ. ඒ නිසා දැන් ඔයගලන්ට තේරෙනවා මේක ජලයෙන් යෙදිච්ච මේ උඩුකුරු තෙරපුම් බලය අනුව තමයි මේ දේ සිද්ධ වුනේ කියලා. ඒ කියන්නේ මිස් උඩුකුරු තෙරපුම් බලයත් නිව්ටන් 0.8 කියන එකද? අන්න හරි. දැන් ඔයගලන්ට ලැබුණේ සත්‍ය බර ලැබුණේ නිව්ටන් 3යි. ඒ වගේම දෘශ්‍ය බර අපි දෘශ්‍ය බර කියලා කියන්නේ ජලයේදී පෙනෙන බර. පෙනෙන කියන එකට තමයි දෘශ්‍ය කියන්නේ. ඒක ජලයේදී දෘශ්‍ය බර 2.2 ආවා. එහෙනම් මේ දෙක අතර තියෙන වෙනස වෙන්නේ 0.8යි. ඒතර 0.8ක් වස්තුවේ බරෙන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා මෙතනදී මේ දෘශ්‍ය බරේ අඩුවීම 0.8 නිව්ටන්. ඒතර මේ 0.8 නිව්ටන් තමයි දෘශ්‍ය බරේ අඩුවීම. ඒක අඩු වුණේ ඇයි? අර ජලයෙන් උඩට යම් බලයක් දීපු නිසා. එහෙමනම් ජලයෙන් උඩට දීපු බලයක් දිලිප පුතා කිව්වා වගේ නිව්ටන් 0.8. ඒ නිසා මෙතනදී උඩුකුරු තෙරපුම් බලය මොකද වෙන්නේ පුතේ? මොකෙන්ද සමාන වෙන්නේ? උඩුකුරු තෙරපුම් බලය සමාන වෙන්නේ මොකේදද? අර දෘශ්‍ය බර අඩු වෙච්ච අගයට. අපි දැක්කනේ 0.8 දෘශ්‍ය බර අඩු වුණානේ. එහෙනම් ඒක අඩු වුණේ ජලයෙන් උඩට යොදපු බලය නිසානේ. එහෙනම් මේ උඩුකුරු තෙරපුම් බලය දෘශ්‍ය බර අඩු වීමට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් පුතාලාට හොඳට තේරුම් ගියා මං හිතන්නේ වසන්ත මිස් පැහැදිලි කරා වස්තුවක් වාතය ගිල්ලුවාට පස්සේ ඒකට අපි කියනවා සත්‍ය බර කියලා. එතකොට ඒක ජලය තුල ගිල්ලුවාට පස්සේ අපි ඒකට කියනවා දෘශ්‍ය බර අඩු වුණා. එතකොට දෘශ්‍ය බර. එතකොට දැන් පුතාලා තේරුම් ගත්තා දෘශ්‍ය බර අඩුවීම සමානයි උඩුකුරු තෙරපුම් බලයට. දැන් තේරුණාද පුතාලාට මේ දෘශ්‍ය බර අඩුවීම කියලා කියන්නේ එහෙමනම් ඒ අඩුවිච්ච බර සමානයි වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලයට. කොහෙන්ද ඒක ඇති වුනේ? ජලය මගින්. එහෙනම් ජලය මත ගිලෙන වස්තුවක් මත ඉහළට ජලය මගින් බලයක් ඇති කරනවා. ඒ බලය ටිකෙන් නම් මොකද්ද පුතේ? උඩුකුරු තෙරපුම් බලය. උඩුකුරු තෙරපුම් බලය. එහෙනම් පුතාලා හුඳින් දැන් තේරුම් ගන්න තියෙනවා ජලය මගින් වස්තුවක් මත උඩුකුරු තෙරපුම් බලයක් ඇති කරනවා කියලා. එහෙම නේද? හොඳයි. මම හිතන්නේ මේ පැහැදිලි කර ගැනීමත් එක්ක ඔවුන්ට යම් සිද්ධාන්තමය කරුණු පිළිබඳ වැටහීමක් හොඳින් ලැබෙන්නට ඇති. එහෙමනම් ඔවුන් මුලින් කරපු ක්‍රියාකාරකම දැන් වඩාත් පැහැදිලිව දැන කියා ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ නිසා අපි මුලින් දැක්කා බෝල කිහිපයක් විවිධ ද්‍රව්‍ය වලින් පුරවලා මේ ජල භාජන තුල ගිල්ලනවා. ඒ අවස්ථාවේදී දැකපු නිරීක්ෂණවලදී මේ උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කළේ කොහොමද? එහෙම නැත්නම් මෙහි බලපෑමක් තිබුණද? අපි දැන් ඒ ගැන දැනගනිමු. ඔව්. දැන් මුලින්ම අපි ගම්මකෝ අර වැලි පුරවපු බෝලය. දැන් වැලි පුරවපු බෝලය වතුරට දාපුවම ඔයගලන්ට පේනවා දැන් මේ රූප රාමුවලිනුත් ඒ බෝලය භාජනයේ පතුලටම ගිහින් තියෙනවා. දැන් මං කිව්වා මේ අවස්ථාවේ මේ බෝලය මත ක්‍රියා කරන බල දෙකක් ගැන. එකක් වස්තුවේ බර, අනිත් එක වස්තුව වෙත ජලයෙන් යොදන උඩුකුරු තෙරපුම.
එතකොට උඩුකුරු තෙරපුම ඉහළටනේ බර පහළට දැන් වැලිපුරවපු බෝලය ගිහින් තියෙන්නේ පතුලටම භාජනේ එහෙමනම් ඕගලන්ට මෙතනදී තේරෙනවා මේ අවස්ථාවේදී වස්තුවේ බර ජලයෙන් යොදන උඩුකුරු තෙරපුම් බලයට වඩා වැඩි එහෙනම් වස්තුවක් ගිලෙන්නට හේතුව වෙන්නේ මෙන්න මේ මූල ධර්මය ඕනම තරලයකින් යොදන උඩුකුරු තෙරපුම් බලයට වඩා වස්තුවේ බර වැඩි නම් ඒ වස්තුව එම තරලේ ගිලෙනවා දැන් දෙවෙනි අවස්ථාවේ වස්තුවට පිරෙව්වේ වතුර බෝලේ ඇතුලේ පුරවලා තියෙන වතුර එතකොට ඔයගොල්ලෝ දන්නවා වැලි විතර බර නැහැ වතුර ඒ තවමත් මේ බෝලයේ බරත් තවම උඩුකුරු තෙරපුම් බලයට වඩා ටිකක් වැඩි අර ඉස්සෙල්ල තරම් වැඩි නැහැ ටිකක් වැඩි ඒ නිසා මේක ටිකක් ජලයේ ගිලෙනවා පතුලටම ගිලෙන්න බැහැ උඩුකුරු තෙරපුමේ බලපෑම නිසා මොකද මේකේ බර වැලි බෝලේ බරට වඩා අඩුයි නමුත් තාමත් උඩුකුරු තෙරපුම් බලයට වඩා වැඩි ඒ නිසා මේක මැද ගිලිලා පාවෙනවා එනම් වස්තුවක් ගිලිලා පාවෙනවා නම් ඒ අවස්ථාවේදීත් වස්තුවේ බර උඩුකුරු තෙරපුම් බලයට වඩා වැඩි දැන් තුන්වෙනි අවස්ථාවේ වාතය පුරවපු බෝලය මේ බෝලය ඔයගලන්ට පේනවා ජලය මත පාවෙනවා මෙහිම උඩටම ඇවිල්ලා පාවෙනකොට අපි කියනවා වස්තුවක් උඩටම එනවා නම් අපි කියනවා වස්තුව ඉපිලෙනවා කියලා ඉපිලීම දැන් ඉපිලෙමින් පාවෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ කියන්නේ උඩුකුරු තෙරපුම් බලයට හැකි වෙලා තියෙනවා මේ වස්තුවට පල්ලෙහාට එන්න නොදී උඩටම ගෙනියන්න. එහෙනම් මේ අවස්ථාවේදී වස්තුවේ බර උඩුකුරු තෙරපුම් බලයට සමානයි. බර සමාන නිසා උඩුකුරු තෙරපුම් බලයට ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය බිඳුව වෙන නිසා වස්තුව එතනම තියෙනවා පල්ලෙහාට යන්නේ නැහැ. දැන් යම් කිසි විදිහකින් කවුරු හරි දරුවෙක් හිතුවොත් මෙතනදී ආ උඩුකුරු තෙරපුම් බලය වස්තුවේ බරට වඩා වැඩි ඇති ඒක තමයි මේක උඩට ආවේ කියලා ඕගොල්ලන්ට 10 දී ඉගෙනගත්ත විද්‍යා මූලධර්ම අනුව හිතන්න පුළුවන් දැන් බලන්න පුතේ ඔය තුන්වෙනි අවස්ථාවේ උඩුකුරු තෙරපුම් බලයේ වස්තුවේ බරට වඩා වැඩි වුණා නම් ඕක භාජනෙන් උඩටම එළියටම යන්න ඕනේ සම්පූර්ණ භාජනෙන් එළියටම යන්න ඕනේ එහෙම ගියේ නැහැ මේ වස්තුව එතන උඩ වතුර උඩ තිබ්බහම නිශ්චලව තියෙනවා ඒ කියන්නේ මේ බල දෙක සමානයි උඩුකුරු තෙරපුම් බලයත් වස්තුවේ බලත් බරත් එකිනෙකට සමානයි. ඉතින් මෙන්න මේක තමයි මේ පුතාලගේ මේ ගැටලුවට ප්‍රධානම විද්‍යාත්මක හේතුව වෙන්නේ. හොඳයි. මම හිතන්නේ ශානිකටත් දිලිපලත් හොඳින්ම පැහැදිලි වෙන්නට ඇති නේද? හොඳයි. එහෙමනම් අපි ඊළඟට තව දුරටත් උඩුකුරු තෙරපුම් බලය ගැන මොනවද උඩුකුරු තෙරපුම් බලය ගැන දැනගන්න තිබෙන්නේ කියලා තව දුරටත් අපි පැහැදිලි කරගන්න සූදානම් තවත් ක්‍රියාකාරකම් රසක් තිබෙනවා. ඒ සඳහා අපි හිමන වසන්තමානී ගුරුතුමියගෙන් ඉගෙන තව දුරටත් දැනගනිමු. ඔව් යශෝනි. ඇත්තටම දැන් මේ අපි කතා කරන මාතෘකාව විද්‍යාඥයන් විසින් බොහෝ කාලයක් තිස්සේ කරපු පර්යේෂණ ගණනාවක ප්‍රතිඵලයක් තමයි අද අපි පහසුවෙන් මේ කතා කරන්නේ. ඉතින් අපි බලමු මේ විද්‍යාඥයන් විසින්ම යොමු වෙච්ච පරීක්ෂණයක් තියෙනවා. අපි බලමු මේ පරීක්ෂණය මේ පුතාලටත් කරන්න දීලා ඒ තුලින් අපිට පුළුවන් වෙයි මේ හා සම්බන්ධ තව කරුණු ගොඩනගා ගන්න. මම හිතන්නේ දුමින්ද සර් මේකට මඟ පෙන්වයි මේ පරීක්ෂණයේදීත්. ඔව් සන්ත මිස්. අපි ඊළඟට සැලසුම් කරලා තියෙනවා පුංචි පරීක්ෂණයක්. අපි පුතාල ලව්වම මේ පරීක්ෂණය සිදු කරලා පුතාලා දැකපු නිරීක්ෂණ අපි බලමු ඊට පස්සේ නිරීක්ෂණ ඔස්සේ තවදුරටත් පාරම ඉස්සරහට අපි රැගෙන යන්න පුළුවන් ඉස්සලම් පුතේ මෙන්න මේ බඳුනට කියන නම තමයි යුරේකා බඳුන මොකද්ද මේ බඳුනට කියන නම යුරේකා බඳුන මේක සම්බන්ධ හොඳ ලස්සන කතන්දරයකුත් තියෙනවා මම තව පොඩ්ඩකින් ඕගලන්ට කියලා දෙන්නේ කතන්දරේ මේකට කියන නම එතකොට යුරේකා බඳුන එතකොට මේකට ජලයේ පිරෙන්න පුළුවන් මෙන්න මේ බටේ තියෙන ස්ථානෙට විතරයි එතනින් එහාට පිරෙන ජලය ටික මෙතනින් ඒ ඉවතට ගමන් කරනවා මෙතන ඉවතට ගමන් කරනවා දැන් පුතේ ඉස්සලම කරන්න දීලිප පුතේ බීකරයක් තියාගන්නේ බතේ කෙලවරේ හරි දැන් සනිල්ට දාන්න බලන්න උඩට වතුර දැම්මම ගෙල්ලන්න එපා ඔක දැන් උඩින් වතුර දාන්න මේකට මොකටද මේ දාන්නේ අපි දැන් වතුර යුරේකා බඳුන හරි යුරේකා බඳුනට දැන් එතකොට පේනවා ඔබට අන්න දැන් හරි පුතේ දැන් නවත්තන්න වතුර දැන් අපිට පේනවා යුරේකා බඳුනට වතුර පිරෙනකොට මෙතන බතෙන් ඉවතට ගමන් කරනවා දැන් අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද පුතේ අපි දුමින්ද සර් පොඩ්ඩක් බීකරේ හරවම වර පාටාංක ටික පිටිපස්සට යන්න එතකොට තවත් පැහැදිලිව මං හිතන්නේ බලා ගන්න පුළුවන් වෙයි හොඳයි හරි දැන් එතකොට යුරේකා බඳුනේ සම්පූර්ණයෙන් වතුර පිරලා තියෙන පුතේ එහෙම නේද ඔව් දැන් එහෙමනම් අපි මොනවද කරන්නේ මේ වතුර ටික ඉවත් කරගන්න ඕනි පුතේ ඒ සඳහා අපි පුංචි බීකරයක් පාවිච්චි කරමු ඒ වතුර ටික ඉවත් කරගන්න පුතේ හරි දැන් දිලීප පුතේ බීකරේ මේ අපි තියලා තියෙන තරාදියක්
ඒ තරාදී මත තියලා බීකරේ තියලා තරාදී පාටාංක 0 කරගන්න පුතේ. ඒ අවසාන වතුර ටිකක් පොඩ්ඩක් යනකම් ඉඳලා ගමු. ඔව් අවසාන වතුර බිඳුවත් ඒකත් ඉවත් කරගන්න පුතේ. නැත්තම් පාටාංක වල වැරදි එන්න පුළුවන් අපිට. මේ වතුර ටිකක් ඉවත් කරගන්න මගේ පුතේ. ඒ ටික එකතු වෙන්න ඇරලම ඉවත් කරමු නේද නැත්තම් ආයෙත් එකතු වෙනවනේ චුට්ටක්. හොඳයි මම හිතන්නේ අපිට එතනින් ඉවත් කරලා පුළුවන් බර මරින්න නේ. හරි. ඒ ටිකක් ඉවත් කළා. තරාදී පාටාංක 0 කරගන්න. තරාදී මෙහාට කරලා බර කිරුවා නම් ඒ වතුර වැටෙන්නේ නැහැ. ඔව්. තරාදී මේ පැත්තට කරගන්න. හරි. දැන් අපේ අර ලෙන්ස් එක තිබනේද ඒක පියදා ගමු පුතේ. හරි. මේ උඩත් පියදා. හරි. දැන් පුතේ අපි බලන්න බීකරෙත් එක්ක පාටාංක 0 කරගමු. හරි. දැන් ඊට පස්සේ අපි මොනවද කරන්නේ? නැවත ජලයේ ඉවත් වෙන ස්ථානෙට බීකරේ තබනවා. දැන් පුතේ වස්තුව නැවත ආයෙ බර කියලා ගන්න වාතයේදී. දැන් අපි දන්නවා වාතයේදී බර කියන. බලන්න කොච්චරද පාටාංක කියලා? නිව්ටන් 3. හරි. නිව්ටන් 3යි. දැන් සිමින් යුරේකා බඳුන තුල අපි ස්කන්ධය ගිල්ලොම් බලන්න පුතේ. හරි. ඇතුලේ ගාවන්න එපා පුතේ. හරි දිලිප පුතේ කියන්න බලන්න නිරීක්ෂණ දෙකක් සිද්ධ වුණා එතන. මොකක්ද ඒ නිරීක්ෂණ දෙක? මේ වස්තුවේ පාටාංගය නිව්ටන් 2.2 දක්වා අඩු වුණා. ඈ ඊළඟට මේ බීකරේ මතට එකතු වෙච්ච ජලයේ ස්කන්ධය නිව්ටන් 0.8 දක්වා වැඩි වුණා. හරි 0.8 දක්වා වැඩි වුණා. එතකොට නිරීක්ෂණ දැන් අහනකොට පුතේ එතකොට නිරීක්ෂණ දෙකක් අපිට දැක්කා. එකක් තමයි දුනුතරාදී පාටාංගය අඩු වුණා ජලය තුල ගිල්ලනකොට. දෙවෙනි නිරීක්ෂණය තමයි පිටාර බඳුනින් ජලය ඉවතට ගමන් කරා. ඊට පස්සේ දිලිප පුතා කිව්වා වස්තුව ගිල්ලනකොට පාටාංකය අඩු වුණා නිව්ටන් කීයද පුතේ? 0.8යි. ඔව් 0.8ක් අඩු වුණා. එවිට අපි ඒකේ ඉවතට ගිය ජල පරිමාව ස්කන්ධයෙන් කිරලා බලනකොට අපිට ආව නිව්ටන් කොච්චරද පුතේ? 0.8. ඔව් 0.8. අපි එහෙමනම් දැන් බලමු මේකට හේතුව කුමක්ද කියලා වසන්ත මිස්කෙන් අහලා. ඔව්. දැන් ඇත්තටම මේ පරීක්ෂණය විද්‍යාඥයන් විසින් කරලා තියෙන්නේ ගාක් ඉස්සරදී. ඒගොල්ලන්ට ඕන වුණා මේ වගේ අවස්ථාවල් වල මේ ඇති වෙන සම්බන්ධය හොයන්න. ඉතින් මේකට පරණ කතාවකුත් තියෙනවා ඒක පස්සේ දුමින්ද සර් කියයි. දැන් ඒ නිසා මේ යුරේකා බඳුනට මේ වස්තුව දාපුවම මේ වස්තුවට යම්කිසි ඉඩ ප්‍රමාණයක් ඕනේ. මේ ඝන වස්තුව පදාර්ථයක්. ඔයගොල්ලෝ දන්නවා පදාර්ථයක් කියන්නේ පදාර්ථයේ මූලිකම ලක්ෂණයක් තමයි ඉඩ අවකාශයක් ගැනීම. ඉතින් මේ ඉඩ ප්‍රමාණය සපයන්න එතන තියෙන වතුර එළියට යන්න ඕනේ. විස්ථාපනය විය යුතුයි. ඒ නිසා වස්තුවේ පරිමාවට සමාන ජල පරිමාවක් විස්ථාපනය වෙනවා. දැන් මෙතනදී සමාන වෙන්නේ පරිමා දෙක. වස්තුවේ බර සමාන වෙන්නේ නැහැ. දරුව වරද්ද ගන්න තැන මෙතන තමයි. වස්තුවේ බර සමාන වෙන්නේ ජලයේ බරට. වස්තුවේ ඉඩ ප්‍රමාණය අයින් වෙච්ච ජලයේ ඉඩ ප්‍රමාණයට සමානයි. නිසා පරිමාව තමයි සමාන වෙන්නේ. නමුත් විද්‍යාඥයන්ට ඕන වුණා මේකේ බර අතරත් යම් සම්බන්ධයක් තියෙනවද කියලා හොයන්න. එනිසා ඒගොල්ලෝ බර මෙන්නයි එළියට එන ද්‍රව තරලයේ ප්‍රමාණය මෙන්න බර. ඒතර බර මෙන්නාම එතන ලැබිච්ච පාටාංකයයි අර වස්තුවේ දෘශ්‍ය බර අඩුවීමේ පාටාංකයයි දෙක හැම විටකදීම සමානයි කියලා විද්‍යාඥයන් විවිධ පරීක්ෂණ කරලා බැලුවා. මේක සඳහා ඒගොල්ලෝ එක තරලයක් නෙමෙයි යොදාගත්තේ විවිධ තරල යොදාගත්තා විවිධ වස්තු යොදාගත්තා. නමුත් හැම අවස්ථාවේම ඒගොල්ලන්ට ලැබුණ ප්‍රතිඵලය තමයි වාතයේදී බර දෘශ්‍ය බර ජලයේදී දෘශ්‍ය බර අතර වෙනස එහෙම නැත්නම් අපි කියනවා ඒකට දෘශ්‍ය බර අඩුවීම කියලා. මේ දෘශ්‍ය බර අඩුවීමයි අර වස්තුව නිසා එළියට ගිය තරල ප්‍රමාණය බරයි එක සමානයි. එතකොට දෘශ්‍ය බර අඩුවීම කියන්නේ එතනත් බලයක්. ඒක නිව්ටන් වලින් මනින්නේ. එළියට කියපු තරලයේ බර කියන්නේත් ඒකත් බලයක්. එතකොට ඒකත් මනින්නේ නිව්ටන් වලින්. එහෙනම් අපි ඉස්සෙල්ලා කිව්ව දෘශ්‍ය බර අඩුවීම සමානයි කියලා උඩුකුරු තෙරපුම් බලයට. එතකොට අපි දැන් කියනවා දෘශ්‍ය බර අඩුවීම සමානයි කියලා විස්ථාපිත තරලයේ බරට. එහෙනම් ඕන දරුවෙකුට තේරෙනවා ඒ කියන්නේ මේ අගයන් තුනම එකිනෙක සමානයි. ඒ නිසා අවසානයේ සමීකරණයක් අපිට ලැබෙනවා ඔබට ওই තිරයේ පේන ආකාරයට දෘශ්‍ය බර සමානයි උඩුකුරු තෙරපුම් බලය සමානයි විස්ථාපිත තරලයේ බර. ජලය නම් ජලය වෙන තරලයක් නම් වෙන තරලයක් විස්ථාපිත තරලයේ බර. ඉතින් මෙන්න මේ ආකාරයේ සමීකරණයක් ලැබෙනවා. මේක ඉතාම වැදගත් ඔබට මේ සම්බන්ධ ගැටලු විසඳීමේදී. හොඳයි මම හිතන්නේ මේ පරීක්ෂණයෙන් අපි හොඳ දෙයක් හොඳ සිද්ධාන්තමය කරුණක් දැන් ඉගෙන ගත්තා. තවත් කාරණා තිබෙනවද ශානිකරට දැනගන්න මේ සම්බන්ධයෙන්?
स्वाभाविक विद्याज्ञा रजवरुंट हिटिया विद्याज्ञा विद्याज्ञा රජරුවන් මොනවාද කරේ දෙවියන්ට තෑග්ගක් පුද කිරීම සඳහා රන්කරුවෙකුට දුන්න රත්තරම් ප්‍රමාණයක් දීලා කිව්වා මේකෙන් ඔටුන්නක් හදන්න කියලා. රන්කරුවා මොනවාද කරේ රත්තරන් ටිකක් හොරකම් කරගන්න ඕනි කියලා හිතාගෙන රන්වලට දැන් මිශ්‍ර ලෝයක් විදියට අපිට දාන්න පුළුවන් රිදී. හැබැයි රිදී මිලෙන් අඩුයි. මිලෙන් අඩු නිසා රිදී ටිකක් දාලා රන්කරුවා මොනවාද කරේ ඔටුන්න හැදුවා. දැන් රජතුමාට ඔටුන්න නිර්මාණය කරලා තියෙන විදිහට හරිම මේ දුකයි කඩලා එක නිවැරදිද කියලා බලන්න. ඒක නිසා ඔටුන්න ඒ තියෙන විදිහෙන්ම මේ විද්‍යාඥයන්ට කිව්වා මේ තියෙන විදිහේම මට මේ ගැටලුව निराකරණය කරලා දෙන්න. මේකට හොරවත් මේ රිදී දාලා තියෙනවද? එහෙම නැත්නම් නියමිත රන් වෙලින්මද හදලා තියෙන්නේ කියලා. ඔහොම හිතාගෙන ඉන්නකොට ඔය අපිට අර ඉස්සල තිරේ පෙන්නපු අපේ ආකිමිඩිස් මොනවද කරන්නේ මේ ගැනම හිත හිත හිටියා. ඉන්න ගමන් තමයි ආකිමිඩිස්ට තේරෙනවා මේ එයා දවසක් නාන්න යනකොට එයා දැක්ක එයා ජලයේ ගිලෙනකොට යන් තරල පරිමාව පිටතට ගම කරනවා. අන්න ඒකදී මෙයා දැනගත්තා මෙයා ඊට පස්සේ මේ කරුණරත් විස්තරය හෙව්වා. ඊට පස්සේ එයා කිව්වා යුරේකා යුරේකා කියලා. ඒ යුරේකා කියන එකෙන් තමයි යුරේකා කියන එකේ තේරුම තමයි සොයාගත්ත කියන එක. ඒක නිසා තමයි මේ භාජනයට ආවේ යුරේකා බඳුන කියලා. එතකොට ආකිමිඩිස් ඒ හොයාගත්තේ නියම එතනින් සනාත කරාගත්ත ඉස්ලාම කරේ අර ඔටුන්න ජලයේ ගිල්ලලා බැලුවා විස්ථාපන වෙන තරල පරිමාව ගණනය කරා. ඊට පස්සේ ඊට සමාන රත්රංගුලියක් ගිල්ලලා බැලුවා. ඊට ඒ රත්රංගුලිය නිසා විස්ථාපන වෙන තරල පරිමාව බැලුවා. පසු ඒ දෙක අතර සංසන්දනයක් කරමින් හොයාගත්ත ඝනත්වය කියන මේ රාශියෙන් හොයාගත්ත මේක පිරිසිදු රත්රන්ද කියන එක. ඉතින් ආකිමිඩිස් මේ කරපු නිසා මේකට අපි කිව්වා ආකිමිඩිස් නියමය කියලා. එතකොට අපි දැන් බලමු ආකිමිඩිස් නියමෙන් කියන්නේ මොකද්ද කියන එක. එතකොට ආකිමිඩිස් නියමෙන් කියන අපුතේ යම් වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ නිශ්චල තරලයක් තුල ගිලී ඇති විට තරලයේ මගින් වස්තු මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලය වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි. වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි. එතකොට මෙන්න මේ නියමෙට අපි කියනවා මොකද්ද? ආකිමිඩිස් නියමය කියලා. ඔබට දැන් තිරේ පේනවායි නියමෙ පුතේ. නැවත පරක් අපි කියවුවොත් යම් වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ නිශ්චල තරලයක් තුල ගිලී ඇති විට තරලයේ මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම් වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි. දැන් පුතේ ඔබට හොඳින් තේරෙනවා ඇති. එතකොට මේක අතීත කතාවක් එක්ක සම්බන්ධ වෙලා තමයි උඩුකුරු තෙරපුම් බලය කියන එක අපි සොයාගත්තේ. මේ සොයා ගැනීමෙන් තමයි ඒක සොයා ගැනීමට ගෞරව හිමි වෙන්නේ කාටද පුතේ එතකොට? ආකිමිඩිස්. ආකිමිඩිස්ට. එතකොට දැන් ඔබ මේ කතන්දරෙත් මතක තියාගන්න ඕනේ. කවුද ආකිමිඩිස්? හීරෝන් කියන රජුගේ ස්වභාවික විද්‍යාඥයා. යුරේකා කියලා කිව්වේ ඒකේ තේරුම මොකද්ද? සොයාගත්තා කියන්නේ. සොයාගත්තා. මොකද්ද සොයාගත්තේ ආකිමිඩිස්? ආකිමිඩිස් නියමය. අදටත් අපි ඒක භාවිතා කරලා යම් ගණිත ගැටලු විසඳනවා. දැන් තේරුණාද පුතේ ආකිමිඩිස් නියමය සහ උඩුකුරු තෙරපුම් බලය අතර තියෙන සම්බන්ධතාවය? ඔව් නියමෙන් ඒක ඔබට පැහැදිලි වෙනවා ඇති නේද? හොඳයි. අපි බලමු තව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හොඳයි. මම හිතන්නේ මේ දැනුම අපි එකහසු කරගන්න විදිහ අපේ මතක තබා ගන්නටත් බොහොම වැදගත්. කතන්දර, ඒ වගේම තවත් විශේෂ කරුණු, ඒ වගේම මේ ක්‍රියාකාරකම් මේ දේවල් එක්ක ඔබේ මතකයට සාමාන්‍ය පෙළ විභාගයේ ලියන වෙලාවෙදිත් සමහරවිට මේ කරුණු මේ විදිහටම මතක් වෙන්නට පුළුවන්. ඉතින් මේ එහෙම වැදගත් වෙන නිසා තමයි අපි අපේ පාඩමෙත් බොහොම සැහැල්ලුවෙන් ඒ වගේම සරලව මේ කරුණු ඔබට ගෙනෙන්නේ. එහෙමනම් දැන් අපි සූදානම් වෙන්නේ උඩුකුරු තෙරපුමත් සමග තවත් දෙයක් සම්බන්ධ කරලා කතා කරන්න. ඝනත්වය උඩුකුරු තෙරපුම කෙරෙහි බලපානවද? අපි ඒ ගැන දැන් පැහැදිලි කරගන්නු අවශ්‍යතාවකුතුමී. ඔව් ඇත්තටම දැන් ඇත්තටම අපි මුලින් බැලුවොත් ඝනත්වය කියන්නේ මොකක්ද කියලා ඝනත්වය කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍ය ප්‍රමාණයක සාන්ද්‍රණයත් එක්ක සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ ඒකේ යම් කිසි ඒකක පරිමාවක කොච්චර පදාර්ථ ප්‍රමාණයක් තියනවද කියන එක තමයි ඝනත්වය කියන්නේ. ඒතර පදාර්ථ ප්‍රමාණය ද්‍රාවණයක වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කියන්නේ ඒකේ ඝනත්වය ඒ කියන්නේ යම් කිසි නිශ්චිත පරිමාවක පදාර්ථ ප්‍රමාණය දිය වෙලා තියෙන පදාර්ථ ප්‍රමාණය වැඩි වෙන්න ඒකේ ඝනත්වය වැඩි. අපිට බලා ගන්න ඕනකම තියෙන මේ ඝනත්වය වැඩි වෙනකොට යම් යම් තරලවල මේවා මගින් වස්තු වෙත ඇති කරන උඩුකුරු කෙතරපුම කෙරෙහි මේ ඝනත්වය කොහොමද බලපාන්නේ කියලා. හොඳයි අපි එහෙමනම් ඒකටත් පුංචි ක්‍රියාකාරකමක්ම ඉස්සෙල්ලා කරලා බලමු. දැන් මේ දරුවෝ ස්ලෑස්ටි වෙනවා. මම හිතන්නේ මේ
විතර දෙකක් එම අරගෙන දැන් පුතාලා විස්තර කරන්නකෝ බලන්න දැන් මොකද්ද දුමින්ද සර් උදව්වේ මොකද්ද ඒ ද්‍රාවණ දෙක කියලා කරන්න යන්නේ මොකද්ද පුතේ දැන් ද්‍රාවණ දෙක ගත්තේ අපි මේක වතුර මේක ජල ද්‍රාවණය මේක ලුණු ද්‍රාවණය ඔව් මෙතන ද්‍රාවණ දෙකක් කරන් තියෙනවා එකක තියෙනවා ජලය අනිත් එකේ තියෙනවා ලුණු ද්‍රාවණය එතකොට ද්‍රාවණ දෙකක් එක වර්ණේ වුණාට ද්‍රාවණ දෙකක් දැන් අපේ ළඟ තියෙනවා නේද බිත්තර දෙකක් අපි ඉස්සෙල්ලා එක බිත්තරකින් කරලා බලමු පුතේ ඉස්සලාම දාන්න ජලය තුලට බිත්තරයක් ඇතුල් කරන්න හිමින් සිරුවේ කරන්න ඕනේ හරි හොඳයි දැන් ඒකේ නිරීක්ෂණේ පේනවා ඇති බිත්තරේ කොහෙද දැන් තිබෙන්නේ කියන එක කොහෙද තියෙන්නේ පුතේ බිත්තරේ ජලය ඇතුල ඔව් ජලය ඇතුලටම ගිලිනවා ඊළඟට ඒ බිත්තරේම ගන්න පුතේ එළියට නැවත හරි දැන් ඒකේ හිමින් සිරුවේ ලුණු ද්‍රාවණය තුලට දාන්න බලන්න. හරි. දැන් ඔබට පේනවා ඇති ලුණු ද්‍රාවණයට දාන්න පුතේ තව ඉස්සරහට කරමු අපි. දැන් පේනවා ඇති ජලය තුල ගිලිනු බිත්තරේ ලුණු ද්‍රාවණය තුල පා වෙනවා. ඇයි පුතේ මං එකම බිත්තරේ ගත්තේ? බිත්තරේ වෙනස් වුණොත් ඒක අර බිත්තරේ පාවීම කෙරෙහි බලපාන්න පුළුවන් කියලා. අන්න හරි. කවුරු හරි කියන්න පුළුවන් බිත්තර දෙක දාලා කරොත් එම අර බිත්තරේ පුංචි ඒක නිසා එක පා වුණා මේ පිටරේ ලොකුයි ඒක නිසා එක ගිලුණා කියන එක. අපි මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න තමයි සමාන කරා පරීක්ෂණය සඳහා සාධකයේ එකම පිටරේ යොදා ගත්තා. දැන් තේරෙනවා නේද එතකොට පරීක්ෂණයක් කරනකොට අපි වෙනස් කරන සාධකයේ විතර වෙනස් කරේ මොකද්ද පුතේ? ජලයේ එකක් ජලය අනිත් එක ලුණු ද්‍රාවණය. ද්‍රාවණය විතරයි වෙනස් කරලා තියෙන්නේ. බීකර දෙක සමානයි අය පිටර දෙක. පිටරේ සමානව ගත්ත එකම පිටරේ ඊළඟට ද්‍රාවණ දෙක. ද්‍රාවණ දෙක පරිමාණ සමාන කරා. එහෙමනම් දැන් මේ නිරීක්ෂණෙත් එක්ක පුළුවන් වෙයි වසන්ත මිස්සට පැහැදිලි කරන්න මොකද්ද ඊළඟට උඩුකුරු තිරපුම් බලය නිසා තව බලපාන සාධක මොනවාද කියන එක. ඔව්. දැන් අපි කතා කරන්න ගියේ මේ ඝනත්වය කොහොමද මේකට බලපාන්නේ කියලානේ. ඒතර දැන් පළවෙනි භාජනයේ තියෙන ජලයනේ. අපි රූපරාමුවකුත් උදව් කරගෙන මේක පැහැදිලි කරගමු. දැන් ජලය කිව්වහම ඒකේ වෙන මුකුත් දිය වෙලා නැති කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා දිය වෙලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාම අඩු තරලයක් තමයි ජලය. දැන් එතනදී බිත්තරය පහලටම ගිහින් තියෙනවා ඔයගොල්ලෝ දකිනවා. දැන් ඊළඟ අවස්ථාවේ බලන්න දෙවෙනි වීදුරුවේ ජලය තියෙනවා. හැබැයි දැන් ඒකට බලන්න අපි ලුණු දිය කරනවා. දැන් ඔබට පේනවා ලුණු ටික ටික මේ වීදුරුවට දානවා. ටික ටික ලුණු වීදුරුවට දානකොට ලුණු දිය වෙනකොට බලන්න බිත්තරයට මොකද වෙන්නේ කියලා. ඔව් ඔබ දකිනවා හිමීන් බිත්තරය උඩට ගමන් කළා. දැන් විත්තරය ජලය මත ඉපිලෙනවා. දැන් මේකට අපි දැන් ඔබ දැනට දන්න කරුණු අනුව ඔබ දැනට දන්න කරුණු අනුව ඔබට හිතන්න පුළුවන් එහෙමනම් ඉස්සෙල්ලා ජලයේදී ඇතිවෙච්ච උඩුකුරු තෙරපුම ප්‍රමාණවත් නැහැ වස්තුවේ බර පහලට ක්‍රියා කරන එක මැඩපවත් ගන්න. ඒ නිසා ඒ පහලට ක්‍රියා කරන බලය අනුව වස්තුව පල්ලෙහාටම ගමන් කළා. නමුත් දෙවෙනි අවස්ථාවේ අර ජලයේ උඩට ඇති කරන ලුණු ද්‍රාවණයෙන් උඩට ඇති කරන උඩුකුරු තෙරපුම් බලයට පුළුවන් වුණා වස්තුවේ බර මැඩපවත්වලා මේක විතරේ උඩටම තල්ලු කරගෙන අරන් එන්න. එමනම් එතනදී අපට තේරෙනවා ලුණු දිය කරන්න මෙතන ජලයේ ඝනත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ ලුණු ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි. එහෙනම් ඝනත්වය වැඩි වෙනකොට උඩුකුරු තෙරපුම් බලය වැඩි වෙලා තියෙන බව අපට දැන් පැහැදිලි. මොකද වැඩි උනේ නැත්නම් විතරේ වම උඩට එන්නේ නැහැ. එමනම් ඒකෙන් තේරෙන්නේ යම් ද්‍රාවණයක ඝනත්වය වැඩිවීමත් සමග එම ද්‍රාවණය මගින් වස්තු වෙත ඇති කරන උඩුකුරු තෙරපුම් බලයත් ක්‍රමයෙන් වැඩි වෙනවා. මොකද හේතුව වස්තුවක ඝනත්වය නැත්තම් සාන්ද්‍රණය වැඩි වෙන්න ළඟ අංශු හිටිනවා. ඒ දිය වෙලා තියෙන ද්‍රව්‍ය අංශු එක ළඟ ගොඩක් ඒකරාශි වෙලා තියෙනවා. දැන් මේ අංශු වලින් තමයි මේ උඩුකුරු තෙරපුම ඇති කරන්නේ. ඒතර අංශ ගොඩක් තියෙනකොට යොදන උඩුකුරු තෙරපුම වැඩි. ඝනත්වය අඩුයි කියන්නේ මේ අංශු ටිකක් පැතිරිලා තියෙන්නේ. ඒතර අංශු ළඟ නැහැ. එතකොට වෙන්නේ මොකද යොදන උඩුකුරු තෙරපුමක් අඩුයි. ඒ නිසා ඝනත්වය වැඩි වීමත් සමගම තව විදිහකින් කියනවා නම් ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි වීමත් සමග ද්‍රාවණයක උඩුකුරු තෙරපුම් බලය වැඩි වෙනවා. ඉතින් මේක තමයි මේකට හේතුව මම හිතන්නේ මේ දරුවන්ට දැන් ඒක පැහැදිලි ඇති. හොඳයි. එහෙමනම් තවත් මොනවද ඔයාලට ඒ ගැන දැනගන්න තියෙන්නේ? සර් උඩුකුරු තෙරපුම ඇති වෙන්නේ ද්‍රව මගින් විතරද සර්? ඔව් හොඳ ප්‍රශ්නයක් පුතේ ඒ වෙලාවේ ඔබ ඇහුවේ. දැන් අර ආකමිඩිස් නියමයේ කියන තරලයක් කියලා. එතකොට තරලයක් කියන එකෙන් අපි අදහස් කරන්නේ පුතේ ගලා යෑමට හැකි ද්‍රව්‍ය. එතකොට දැන් මට කියන්නකෝ අපි කලින් අටේ පන්ති වල එහෙම ඉගෙනගෙන තියෙනවා
ගණයක ලක්ෂණ සහ ද්‍රවයක ලක්ෂණ සහ වාතයක ලක්ෂණ. එතනදී අපි කියනවා නේද පුතේ ද්‍රවයකට සහ වාතයකට ගලා යෑම හැකියාවක් තියෙනවා කියලා. අන්න මේ ගලා යෑමේ හැකියාවක් සහිතවර තමයි අපි තරල කියලා කියන්නේ. එහෙනම් දැන් අපි මෙතන බැලුවේ ද්‍රව වලින් ඇති කරන උඩුකුරු තරපුම විතරයි. එහෙනම් තව ගලා යෑමට හැකියාවක් තියෙනවා කාටද? වාතයට. එහෙනම් වාතයට. එහෙනම් වාතයේ මගිමුත් උඩුකුරු තරපුම් බලයක් ඇති කරනවා. එහෙනම් මොකද්ද? වාතයේ මගිමුත් උඩුකුරු තරපුම් බලයක් ඇති කරනවා. අපි ඒකත් බලමු කුංචි පරීක්ෂණයක් මගේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ අපි හයිඩ්‍රජන් බැලුන් එකක් සහ කාබන් ඩයොක්සයිඩ් පිරවු බැලුන් එකක් ගන්නවා මොකද්ද අපි ගන්නෙ හයිඩ්‍රජන් පිරවු බැලුන් එකක් සහ කාබන් ඩයොක්සයිඩ් පිරවු බැලුන් එකක් ගන්න. ඉන් පස්සේ මොනවද අපි කරන්නේ බැලුණු දෙක එකවර වාතය තුල අතාරිනවා. එතකොට අපිට පේනවා දර්ශනයක්. එතකොට මොකද වෙන්නේ කියන එක. මොකද්ද වෙන්නේ පුතේ එතනදී? හයිඩ්‍රජන් බැලුම ඉහළ යනවා. ඔව් හයිඩ්‍රජන් පිරවු බැලුනේ ඉහළට යනවා. කාබන් ඩයොක්සයිඩ් පිරවු බැලුනේ පහළට යනවා. දැන් එතනින් අපිට කියන්න පුළුවන් එහෙමනම් මොකද්ද ඉහළ යෑමටත් පහළ යෑමටත් හේතුව මොකද්ද කියලා. ඇයි හයිඩ්‍රජන් බැලුනේ ඉහළ ගියේ පුතේ? මේක වායු ගෝලයේ ඝනත්වයට වඩා හයිඩ්‍රජන් වල ඝනත්වය නැත්නම් බර අඩු වෙනකොට වාතය මගින් ඇති කරන උඩුකුරු තරපුම වැඩි වෙනවා. වැඩි වැඩි වීම නිසා තමයි මේක ඉහළට ගමන් කරේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් බැලුනේ පහළට ආවේ. වසන්ත මිස් ඉස්සලා පැහැදිලි කරා ද්‍රවයත් තුල ගිලෙන විදිහම තමයි මෙතනත් වෙන්නේ පුතේ. එහෙමනම් මෙතන මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වල ඝනත්වය. අන්න කාබන් ඩයොක්සයිඩ් වල ඝනත්වය වැඩි. ඝනත්වය කියලා කියන්නේ බරක් වැඩි. එහෙමනම් බර වැඩි වෙනකොට උඩුකුරු තරපුමට වඩා බර වැඩි. අන්න එතකොට මොකද්ද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිරවු බැලුනේ පහළට ගමන් කරනවා. එහෙමනම් උඩුකුරු තරපුම් බලය ඇති වෙන්නේ පුතේ මොනා මොනාගෙන්ද? තරලයක් මගින්. එතකොට තරල විදිහට අපි උදාහරණ ගන්නෙ මොනවාද? ද්‍රව සහ වායු. ද්‍රව සහ වායු. එහෙනම් ද්‍රවස් කිය වෙනිමුත් උඩුකුරු තරපුම ඇති වෙනවා. වාතය මගින්මුත් උඩුකුරු තරපුම ඇති වෙනවා. දැන් තේරෙනවද පුතේ? හොඳයි. දැන් දිලීප ශනිල්ක අපිත් එක්ක එකසුලා ඉන්න දින මීට කලින් අපේ පාඩම් වලදී තිබින් මේ හැම දවසකදීම අපි මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම වලින් පස්සේ මේ විද්‍යාත්මක කාරණා අපේ එදිනදා ජීවිතයේදී කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියන කාරණාව කතා කරනවා. ඒ නිසා අපි අද දැනගනිමු වසන්ත ගුරුතුමියගෙන් කොහොමද උඩුකුරු තෙරපුම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ඔව්. ඇත්තටම උඩුකුරු තෙරපුම කියන එක අපි නොදැන හිටියට අපි ජීවත් වෙන පරිසරයේ හැම මොහොතකම අපිට නොදැනුවත්වම අපි ප්‍රයෝජනෙට ගන්න දෙයක්. දැන් අපි විතරක් නෙවෙයි වෙනත් සතුන් පවා මේක ප්‍රයෝජනට ගන්නවා. දැන් උදාහරණයකට කුරුල්ලෙක් පියාඹන්න. කුරුල්ලෙක් පියාඹන්න අත්තටුතට දෙක දිගෑරලා ඒ බලය යොදනකොට ඒ කුරුල්ලා පියාඹන වෙලාවේදී පිහාට පුම්බගෙන වාතයේ පුරවගත්තම වෙන්නේ ඇඟ සැහැල්ලු වුණාම වාතයේ උඩුකුරු තෙරපුම වැඩි වෙනවා කුරුල්ලගේ බරටත් වඩා. ඒ නිසා කුරුල්ලට උදව්වක් වෙනවා මේ උඩුකුරු තෙරපුම එයාගේ බර වාතයේ රඳවා ගන්න. ඒ වගේම තමයි අපි බලමු පුංචි දර්ශන කීපයක්. ඔබ හොඳට දන්න දර්ශන කීපයක් බලන්න මෙතනත් උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙන හැටි අපි දැකලා තියෙනවා. පැරෂුට් වලින් යම් යම් පුද්ගලයන් උඩුගුවනේ ඉඳලා පහළට එන ආකාරය දැන් ඔබට පේනවා. එවැනි දර්ශනයක් දැන් බලන්න නිකමට හිතන්න මෙතන මේ උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වුණේ නැත්තම් මේ පුද්ගලයාට මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ බරට එක පාටම උඩුගුවනේ ඉඳලා දඩස් ගාලා පොළවට එක පාට වැටෙනවා. විශාල හානියක් සිද්ධ වෙනවා මේ පුද්ගලයාට. නමුත් මේ පැරෂූටය දිගෑරුණාම එතකොට ඒකේ වර්ගඵලය වැඩි. වාතයෙන් ඉහළට ඇති කරන උඩුකුරු තෙරපුම මේ මුළු වර්ගඵලය පුරාම උඩට තල්ලු කරනවා. ඒ නිසා මේ පුද්ගලයාට පුළුවන් වෙනවා එයාගේ බර සමබර කරගෙන උඩුකුරු තෙරපුමයි පුද්ගලයාගේ බරයි දෙක සමබර කරගනිමින් හිමින් හිමින් ටික ටික පහළට එන්න පුළුවන් වෙනවා. ඒ එක අවස්ථාවක්. ඒ වගේම අපි බලමු තවත් දර්ශනයක්. හයිඩ්‍රජන් පුරවපු බැලුම් වල සමහර වෙලාවට පිට රටවල් වල අපි දකිනවා යම් යම් පුද්ගලයන් මේවා තුල ඉහළට ගමන් කරන ආකාරය. දැන් ඔබට පේනවා එවැනි දර්ශනයක්. දැන් මෙතන වෙන්නේ මේ බැලුම් වල පුරවලා තියෙන හයිඩ්‍රජන් වායුව. එතකොට මේ බැලුනේ කෙළවරේ යම් කිසි ආධාරකයක පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා 3-4 දෙනෙක් විතර. නමුත් මේ පුද්ගලයෝ 3-4 දෙනාගෙම බරෙන් ඇති කරන බලයට වඩා අර හයිඩ්‍රජන් වායු බැලුනේ ඇති අඩු ඝනත්වය නිසා සමස්තයක් වශයෙන් මේ පද්ධතිය ගත්තහම විශාල බැලුමක් තියෙනවා. නමුත් ඒක ඇතුලේ තියෙන සැහැල්ලු වායුවක්. ඒතර සමස්තයක් වශයෙන් ගත්තහම මේ පද්ධතිය බර අඩු වෙනවා, සැහැල්ලු වෙනවා. ඒ නිසා උඩුකුරු තෙරපුම ඊට වඩා විශාල නිසා මේ පුද්ගලයන් මේ විදිහට ගුවනේ පාවෙනවා, නැත්නම් ඉහළට ගමන් කරනවා හයිඩ්‍රජන් වල අඩු ඝනත්වය නිසා. ඉතින් මේ තව එක උදාහරණයක්. ඒ වගේම මං හිතන්නේ මේ දරුවෝ ඉගෙනගෙන ඇති මේ දරුවෝ දන්නවා, අහලා තියෙනවා මල මුහුද ගැන. අපි බලමු මල මුහුද දර්ශනයක්.
මල මුහුද කියන්නේ මොන වගේ එකක්ද? ඉතාමත්ම ලවණාධික ඝනත්වය වැඩි ජලයේ තියෙන තැනක්. බලන්න මේ කාන්තාව කොයිතරම් ලස්සනට මේ මල මුහුදේ පා වෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි අය පොතකුත් කියවනවා. මල මුහුදේ හරියට අපි ඇඳක් උඩ ඉඳගෙන පොතක් කියවනවා වගේ එයා මල මුහුදේ ඉඳගෙන පොතක් කියවනවා. වතුරේ ගිලෙන්නේ නැහැ. ඇයි මේකට හේතුව? මල මුහුද කියන්නේ අධික ලවණ සාන්ද්‍රණයක් තියෙන තැනක්. මේ ලවණ සාන්ද්‍රණය වැඩි වෙන්න මේකේ උඩුකුරු තෙරපුම වැඩි. එතකොට අපිට පුළුවන් අපේ බර මේ උඩුකුරු තෙරපුමෙන් සමබර කරගන්න. උඩුකුරු තෙරපුම නිසා අපි පල්ලෙහාට යන්නේ නැහැ. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් උඩුකුරු තෙරපුම ක්‍රියාත්මක වෙන අවස්ථා දකින්න තැන්. දැන් අපි තව දකින්නවා නැව් විශාල නැව් මුහුදේ පා වෙනවා. බඩු පටවපු නැව් මුහුදේ පා වෙනවා. නමුත් ගිලෙන්නේ නැහැ. නමුත් අපි ওই මුහුදටම ගිහිලා යකඩණියක් දැම්මොත් ඒක ගිලෙනවා. මෙතන විශාල වෙන්න පරිමාව වැඩි. නමුත් ඇතුලේ හිස් කොටසේ ඝනත්වය අඩුයි. ඒ නිසා සමස්තයක් වශයෙන් මේ වස්තුවේ බර අඩුයි. ඒ නිසා ඊට වඩා ජලයෙන් යදෙන උඩුකුරු තෙරපුම වැඩි නිසා මෙතනදිත් මේ නැව පාවෙන්න ජලයේ මුහුදු ජලයේ උඩුකුරු තෙරපුම උපකාර වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ අපතාව ඉතින් ඕන තරම් උදාහරණ කතා කරන්න පුළුවන්. මම හිතන්නේ අපි හැම එකම කියනට වඩා මේ දුවල පුතාලට පුළුවන් දැන් හිතන්න පටන් ගන්න. ඕගොල්ලන් පරිසරයේ දකින්න දේවල් දැක්කම හිතන්න මෙතනත් එහෙම දෙයක්ද වෙන්නේ කියලා. එහෙම තමයි විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ඉතින් ওই වගේ හුඟක් අවස්ථා තියෙනවා අපිට උඩුකුරු තෙරපුම් බලයේ ප්‍රයෝජනවත් අවස්ථා. හොඳයි මම හිතන්නේ අපිට තවත් මේ මූලද්‍රව්‍ය යොදා ගන්න අවස්ථාවක් පිළිබඳව දොමින්ද ගුරු මහත්මයාගෙන් දැනගන්නට පුළුවන්. ඔව් පුතේ. තවත් අපිට පුළුවන් මේ උඩුකුරු තෙරපුම් බලයේ යොදාගෙන හදපු විද්‍යාගාර උපකරණයක් හඳුනගන්න. පෙන්වන්න පුතේ දිලිප ඒ වගේ උපකරණයක් තියෙනවා අපේ ළඟ ගෙනල්ලා. ඒ උපකරණයට තමයි අපි කියන්නේ මොකද්ද පුතේ? ද්‍රවමානය. ඔව් ද්‍රවමානය. එහෙනම් ද්‍රවයක ඝනත්වය සොයා ගැනීම සඳහා භාවිත කරන උපකරණයට අපි කියනවා ද්‍රවමානය කියලා. එතකොට අපිට දැන් හොඳ දර්ශනයක් පේනවා ඒ ද්‍රවමානයක රූප සටහන. ඒ වගේම තමයි ඒ වගේ සජීවී දර්ශනයක් අපිට බලන්න පුළුවන් ද්‍රවමානයක් පුතේ අල්ලන්න හොඳට බලන්න. එතකොට අපිට ද්‍රවමානයක් පෙන්වන්න පුළුවන් තව ද්‍රවමානයක් අපි ගෙනත් ද්‍රවමානෙත් පෙන්වන්න පුළුවන්. පේනවද ඔබට? ඉස්සර දැකපු දර්ශනය හා සමානව ද්‍රවමානයක් අපි ගෙනත් තියෙනවා. එතකොට ඒක යටට දාලා තියෙනවා විශාල ස්කන්ධය. ඒ ස්කන්ධය සහිතව අපි මේකෙන් ස්කන්ධයක් යොදලා තියෙන්නේ මේක ද්‍රවය තුල ඍජුව සිටුවා ගැනීම සඳහා. අපිට මේකේ ගිලෙන ප්‍රමාණය අනුව පුළුවන් ද්‍රවයේ ඝනත්වය තීරණය කරන්න. ගිලෙන ප්‍රමාණය අඩුයි නම් ද්‍රවයේ ඝනත්වය ගැන මොකක්ද කියන්න පුළන්නේ පුතේ? වැඩි. ඔව් ද්‍රවයේ ඝනත්වය වැඩි. ඒ කියන්නේ අර මල මුහුදේ අර මේ කාන්තාවක් පාවුනේ. එවිට පාවෙනවා නැත්නම් ගිලෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ද්‍රවයේ ඝනත්වය අඩුයි නම් ද්‍රවමාන ගිලෙන ප්‍රමාණය වැඩි. එහෙනම් ද්‍රවයක ඝනත්වයේ ගිලෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් එහෙමනම් ඔබටත් පුළුවන් මේ වගේ පුංචි නිර්මාණ ගෙදරදී කරලා ගෙදර තියෙන ද්‍රවයන්ගේ ඝනත්වය මැනලා බලන්න. එහෙම නේද පුතේ? ඔව් සර්. මේ අපි ගාවත් තියෙනවා ගෙදරදී හදාපු ද්‍රවමානය. හොඳයි. හොඳ නිර්මාණයක්. එතකොට දැන් මෙන්න මේ වගේ ද්‍රවමාන ඔබට හදන්න පුළුවන්. දැන් කොහොමද කියන්න පුතාම මේක විස්තර කරන්නකෝ මේක නිර්මාණය කරේ කොහොමද කියලා? අපි ගෙදර හැමෝටම හොයාගන්න පුළුවන් බීම බටයක් කියන්නේ බීම බටයක පල්ලෙහාට අර නියම ද්‍රවමානයේ පල්ලෙහාට බරක් දමනවා වගේ බීම බටේ පල්ලෙහාට ක්ලේ ගුලියක් නැත්තම් වෙන බර දෙයක් සවි කරාම ඒ ද්‍රවමානයක ආදර්ශ උපකරණයක් හදාගන්න පුළුවන්. ඔව්. හැබැයි මේකෙන් පුතේ කවදාකවත් අපිට ද්‍රවයක ඝනත්වය නිසියාකාරව කියන්න බෑ. ද්‍රවයේ ඝනත්වය වෙනසක් පැහැදිලි කරන්න පුළුවන්. ඝනත්වය වැඩි මොකද්ද? ඝනත්වය අඩු මොකද්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන් මේ ද්‍රවමානේ. හැබැයි ද්‍රවයේ ඝනත්වය හරියටම අගයන් සංඛ්‍යාත්මක අගයන් එක්ක තීරණය කරන්න බෑ. එතකොට මේ පුතා අරගෙන තියෙන්නේ බීම බටයක්. අපි එදිනදා බීම සඳහා පාවිච්චි කරන බීම බටයක්. ඒකට යටින් ස්කන්ධයක්. සමහරක් මේකට ක්ලේ ගුලියක් පාවිච්චි කරනවා. ඩ්‍රෝවින් පින් එකක් පාවිච්චි කරන්න පුළුවන් පැන්සල් දාලා. අන්න ඒ විදිහට හදන ද්‍රවමාන අපිට නිර්මාණය කරනවා. එහෙනම් උඩුකුරු තෙරපුම ප්‍රයෝජනට ගන්න අවස්ථාව අපිට අනන්ත අපේ සමාජය තුල දක්නට පුළුවන්. හොඳයි. මම හිතන්නේ මේ නිරීක්ෂණ වලින් ඒ වගේ මේ කියලා දෙන කරුණුත් එක්ක ඔබට තවදුරටත් ඔබේ දැනුම වර්ධනය කරගන්න නිවසේදී බොහෝ අත්හදා බැලීම් කරන්නට පුළුවන්. එහෙමනම් අද දවසේදී අපගේ පාඩම අවසන් කරන්නට මම හිතන්නේ වසන්ත ගුරුතුමිට පුළුවන් සාරාංශ වශයෙන් සඳහන් කරන්න අද අපි කතා කළ කාරණා පිළිවෙලින්. ඔව්. දැන් අපි අද කතා කළේ උඩුකුරු තෙරපුම කියන මාතෘකාව. මේ උඩුකුරු තෙරපුම කතා කරනකොට ඇත්තටම තරල මගින් තමයි මේ උඩුකුරු තෙරපුම යොදන්නේ. එතනදී දරුවෝ දැනගන්න ඕනේ තරලයක් කියන්නේ එහා මෙහා ගමන් කරන්න පුළුවන් අංශු තියෙන මාධ්‍යවලට. ඒ නිසා ද්‍රව මාධ්‍යයක් තරල වෙනවත් වාතයක් තරල වෙනවා. ඒ වගේම තරලයේ ඝනත්වය වැඩි වෙන්න අපි කෝ උඩුකුරු තෙරපුම වැඩි කියලා. එහෙම එවැනි ඝනත්වය වැඩි ද්‍රාවණවලදී වස්තුන්ගේ ගිලෙන උස
अड़े मुखद घनत्व उड़ तुक घनत्व अड़ द्रवन वल द्रव्य गिलेन उस वेवेनवा एक दनगंडोनी मेक हूगा बलपान नव बड़ पटवन प्रमाण को तीरने जले घनत्व ඉතින් ඒ අනුව අපි අවසානයේ ආකිමිඩිස් පිළිබඳව තේ නියමයක් ඉගෙන ගත්තා සමීකරණයක් උත් ඉගෙන ගත්තා ඉතින් මේ සියලුම කරුණු ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයටත් ඉතාම ප්‍රයෝජනවත් වෙයි අපේ ශානිල්ටයි දිලිප පුතාටයි වගේම ඔබටත් මේ කරුණු හුඟක්ම ප්‍රයෝජනවත් වෙයි ඔව් මම හිතන්නේ ඔබේම සහෝදරය දෙන්නෙක් මේ පරීක්ෂණ නිරීක්ෂණ කරන විට ඔබටත් ඒ අත්දැකීම ඔබේම වගේම දැනෙන්නටත් ඇති එහෙමනම් අද දවසේදී මේ දැනුම අපට ලබා දුන්නාට අපි බොහොමත්ම සතුටු වෙනවා ප්‍රවීණ විද්‍යා ආචාර්ය වසන්තා මානෙල් ගුරුතුමියට ඒ වගේම කොළඹ මහානාම විද්‍යාලයේ විද්‍යා ආචාර්යවරයා දොමින්ද රත්නායක ගුරු මහත්මයාට ඒ වගේම අද දවසේදී අපිට මේ සහය ලබා දුන්න ශනිල්ක රාජපක්ෂ ඒ වගේම දිලිප යොහන් ඔය දෙන්නටත් අපි අද දවසේ බොහොමත්ම සතුටු වෙනවා ඒ වගේම හොඳින් ඉගෙනීමේ කටයුතු කරන්නටත් සුබ පතනවා එහෙමනම් අපි ලබන සතියේත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා තවත් අලුත් විද්‍යා පාඩමකින් මේ වගේ අලුත් පරීක්ෂණ නිරීක්ෂණ එක ඒක අපට ජයග්‍රහී සතියක් ආයිබෝවන්